ආම්ලික මාධ්‍යයේදී පර්මැංගනේට අයන ප්‍රතික්‍රියා කරනවා. ඒ ප්‍රතික්‍රියාවට තුලිත රසායනික සමීකරණ මේ විදිහට ලියන්න පුළුවන්. ප්‍රතික්‍රියාව මතක නම් මෙහෙම එක සැරේම ලියා ගන්න පුළුවන්. මතක නැත්නම් ඔක්සිකරණ අංක සලකමින් සමීකරණය තුලිත කර ගන්න පුළුවන්. ආම්ලික මාධ්‍යයේදී පර්මැංගනේට ප්‍රතික්‍රියා කරනකොට Mn2 දනා නැහැ හැදෙන්නේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල පුළුවන් ඉලෙක්ට්‍රෝන ලබාගෙන ජලය හදන්න, ඉලෙක්ට්‍රෝන පිට කරලා ඔක්සිජන් හදන්න. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ප්‍රතික්‍රියා කළ හැකි ආකාර දෙකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගත්තොත් ජලය හැදෙනවා, ඉලෙක්ට්‍රෝන පිට කළොත් ඔක්සිජන් හැදෙනවා. පර්මැංගනේට් අයන ඉලෙක්ට්‍රෝන ලබා ගන්න හින්දා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල සිද්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන්න. එහෙනම් හැදෙන්නේ ඔක්සිජන්. ඔක්සිජන් පරමාණු ඔක්සිකරණ අංගයේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලදී ඍණ 1යි, ඔක්සිජන් වලදී O2 වලදී ඔක්සිජන් පරමාණු ඔක්සිකරණ අංගයේ 0යි. ඍණ 1 බිඳුව වෙන්න නම් ඉලෙක්ට්‍රෝන එකක් පිට වෙන්න ඕනේ. පරමාණු දෙකක් තියෙන හින්දා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට විය යුතුයි. ප්‍රතික්‍රියා පැත්තේ සමස්ත ආරෝපණය 0යි, ඵල පැත්තේ සමස්ත ආරෝපණය ඍණ 2යි. ආරෝපණය සමාන කරන්න ඵල පැත්තේ H ධන අයන දෙකක් ලියන්න ඕනේ මාධ්‍ය ආම්ලික මාධ්‍ය නිසා. පළපැත්තේ හයිඩ්‍රජන් පරමාණු 2යි, ප්‍රතික්‍රියක පැත්තේ හයිඩ්‍රජන් පරමාණු 2යි සමීකරණය තුලිත. ඔක්සිකරණ ප්‍රතික්‍රියාවේදී ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙනවා, ඔක්සිහරණ ප්‍රතික්‍රියාවේදී ඉලෙක්ට්‍රෝන පහක් ලබා ගන්නවා. එනිසා අපි කරන්නේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව දෙකෙන් ගුණ කරන්න ඕනේ, ඔක්සිකරණ ප්‍රතික්‍රියාව පහෙන් ගුණ කරන්න ඕනේ. ඊට පස්සේ එකතු කරන්න. H දන අයන 16යි, පර්මැංගනේට් අයන 2යි, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් 5යි, Mn2 දන අයන 2යි, ජලය 8යි, O2 5යි, H දන අයන 10යි. H දන අයන 10ට 16ෙන් 10ක් සුළු වෙනවා. දොර ඉතිරි වෙන්නේ H දන අයන 6යි. H දන අයන 6යි, පර්මැංගනේට් අයන 2යි, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් 5යි, Mn2 දන අයන 1යි, ජලය 8යි, ඔක්සිජන් 5යි. ප්‍රතික්‍රියාව සඳහා සල්ෆියුරික් අම්ලය දුන්න කියලා කිව්වොත් සල්ෆියුරික් අම්ල අණු 3ක් ලියන්න වෙනවා. එතකොට සල්ෆේට් 3ක් වැඩි වෙනවා. එතකොට මේ සල්ෆේට් 3 ලියන්න ඕනේ. ඒකෙන් සල්ෆේට් 2ක් මැංගනීස් 2 දන එක ලියන්න පුළුවන්. තව සල්ෆේට් 1ක් ඉතිරි වෙනවා. පර්මැංගනේට් පොටෑසියම් පර්මැංගනේට් විදිහට ප්‍රතික්‍රියාවට දීලා තිබුණා නම් එතනින් පොටෑසියම් දන අයන 2ක් ඉතුරු වෙනවා. සල්ෆේටත් එක්ක පොටෑසියම් සල්ෆේට් වෙන්න ඕනේ. සල්ෆියුරික් මගින් ආම්ලික කරන ලද මාධ්‍යයකදී පොටෑසියම් පර්මැංගනේට් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක ප්‍රතික්‍රියාවේ තුලිත රසායනික සමීකරණය මේ විදිහට ලියන්න පුළුවන්. ඔබට ඇතිවන විශ්වාසනබද්ධ ගැටලු විසඳා ගැනීමට www.amila.guru/qa වෙබ්පිටුවට පිවිසෙන්න. amila.guru channel එකේ අලුත් වීඩියෝ ගැන දැනගැනීමට අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.